ජපානයේ 17 වන නවතානාපති ලෙස සංජීව ගුණසේකර මහතාගේ වැඩබාර ගැනීමේ උත්සවයක් පසුගියදා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. ජපානයේ සහ අභිනයින් පට්ටු ශ්‍රී ලංකාවේ නව තානාපති සංජීව ගුණසේකර මහතුමා වැඩ ආරම්භ කිරීම සහ එතුමා වෙනුවෙන් අද දවසේ ආශිර්වාද කිරීම සඳහා පැවැත්වෙන ආගමික වතාවත් වෙනුවෙන් පැමිණි ඔබතුම සියලු දෙනා ගෞරවයෙන් පිළිගන්නවා. සන්තෝෂ වෙනවා අද අපේ 17 වෙනි තානාපතිතුමා අපේ සංජීව ගුණසේකර මහතුමා ජපානයේ පැමිණලා අපේ ශ්‍රී ලංකාවේ මේ තානාපති හැටියට පත්වීම ගැන මගේ සන්තෝෂය ඒ වගේම ලංකා ජී විහාරයේ ඇතුළු අනිකුත් පන්සල් වෙනුවෙන් මගේ සන්තෝෂය මම ප්‍රකාශ කරනවා. තානාපතිතුරු 17 දෙනෙක් මේ රටට පැමිණල විශාල සේවාවක් කරාට ඒ ඔක්කොටම ඉස්සෙල්ලා පැමිණියේ 17 දෙනාට මිස්සෙන මේ රටට පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකික තමයි අනගාරික ධර්මපාලතුමා. තුමා තමයි පළවෙනි රාජතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගුවේ. කතුළු තියාගෙන ඒ වගේම සෑම සිංහලෙක් ගැන ලොකු කුඩා බලන්නේ නැතුව කුඩා තැනින්ද ලොකු තැන දක්වාම ඔහුගේ අවධානය යොමු වෙනවා. ප්‍රාර්ථනා කරන ගමම සරුපුලන් මහරහතන් වහන්සේලාගේ ශක්තිය බලයෙන් ඔබට වැඩගත් උපකාරයක් ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. In the name of the Father and of the Son and of the Holy Spirit. Amen. Let us pray. Lord, we thank you for the way you have made Mr. Sanjeev Gunasekara as the new Sri Lanka's ambassador for Japan. මරුගනිලාවිය මයින්ද සොල්ලායි සංගයලා පොන සල් මිනල් ජින්නති වන්නස් සදකල්ලාහුල් අසීම්. මහා සංඝරත්නය සහ අන්‍යාගමික නායකයන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව සංජීව ගුණසේකර මහතා නව තානාපතිවරයා ලෙස සිය දූරේ වැඩබාරගෙන ලැබුවා. ඉන්දනතුරුව මහා සංඝරත්නය උදෙසා දහවල් දාණය නව තානාපතිතුමා විසින් පිළිගන්වනු ලැබුවා. අපේ සම්බුද්ධ පූජාවන් පවත්වමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දහත්වන ජපානයේ ශ්‍රී ලංකා නව තානාපති ලෙස පත් වූ සංජීව ගුණසේකර මහතාට දෙරට අතර සහයෝගිතාවය තව තවත් වර්ධනය කිරීමට ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. දහත්වන තානාපති වරයා වශයෙන් අද ජපානයේ වැඩබාර ගැනීම මට සතුටක්
ලංකාවත් ජපානෙත් අතර මේ තියෙන මිත්‍රතාවය තවත් දියුණු කරන්න මම කැප වෙන බවටත් ඒ මිත්‍රතාවය තුළින් ලංකාවට ලක්වැසියාට ලැබෙන ලොකුම ප්‍රයෝජනයක් ජපානයෙන් ලබා දීමටත් මම උපරිම සේවයක් කිරීමට මම කැප වෙමි.